දම ගත්ත කැල්ලින්න ඕන අන්නේ කැල්ල ගන්නබන්න බ එක සුපිරි කැල්ල වදන්වල ටිත්ත ගූගිය හරි හරි විනාඩියකින්නක. කාරෙක් වගේ ඇඹරින්ද පාම තෝට මුන් කරන්න කොලේ හල සේප්තේ ගලදා පසද්දිකින් පස්සේ වැර වැඩිතුර එන්න ඔන්න කැල්ලටොක් කර හරි ඕගේ ස වැඩේ යන්න කියලා කිව්ව නේද? ඕකේ. The mobile you called has not responded. Please try again. You
මන්දුන්න සල්ලි ගත්තේ නැත්තේ. ඔයාමට සල්ලි දුන්නේ තුවාල ගානම් බෙහෙත්දා ගන්න කියලානේ. ඉතින් එහෙම වෙන්නේ නැතුව මං කොහොමද සල්ලි ගන්නෙ? එතනට උන් මනුස්සයා කතා කරේ හරියට ඒ මනුස්සයා හැප්පෙන්න ගියා වගේ. කොහෙද යන රස්තිය දුකාරේ? ඔයා විතරක් නෙවෙයි මමත් වැරදි. මම වෙන කල්පනාවක පාර පැන්නේ. වාහනේ ළඟට එනවා දැක්කවත් නැහැ. ඒ කතකට එහෙම වෙච්ච එකත් හොඳයි. මොකද්ද? ඔයා මගේ වාහනේ හැප්පෙන්න ගිය එක. මොකද්ද ඒකේ තියෙන්නේ? නෑ. ඊ වාහනේ හැප්පෙන්න ගිහලා ඔයා හම්බුණා. අද මෙතනදී හම්බුණා. මේ අර මගෙත් එක්ක ආපු යාළුවා මට කිව්වා සජීන් පස්සේ ස්පෙෂල් මොනාරි ඕනේ නම් මත් එක්ක කතා කරගන්න කියලා. ස්පෙෂල් එමුණාද? මේකයි. ඔයා විය ඉන්න විදිහ දැක්කාම මට මසාජ් විතර කරගෙන යන්න හිතෙන්නේ. මම බැලුවා කෝ කියලා. මේ කොදු? දරුවෝ නිදාගත්තා. බලන්න කොහොමද? දැන් පැය කමාරක විතර ඉඳලා කවින්දේ ෆෝන් එක කෝ. කවදාවත් නැතුව? ඒ මොකද? ඒක තමයි. ඔෆිස් එකට කෝල් එකක් දීලා බැලුවේ නෑ. එයා දෙක විතර ඔෆිසෙන් ඇවිල්ලා තියෙනවා. ඔය මොකක් හරි වැඩකට එළියට යන්නේ නැති. මොන වැඩේට ගියත් ඉතින් ෆෝන් එක ඔෆ් කරන් කරන වැඩේ මොකද්ද? අනිත් එක ඉතින් මං දවල් කතා කරද්දි මට එහෙම දෙයක් කිව්වේ නෑනේ. මං වාට ඔක කිව්වා. අඩුම තරමේ සතියට දවස්වල් දෙකක් හරි ෆැක්ටරියට යන්න කියලා. එතකොට තමයි එතන මොකද්ද වෙන්නේ කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අම්මා මම ෆැක්ටරි එකට යන එක නැවතුවේ දුව හින්දානේ. අම්මට තනියම දුව බලා ගන්න බෑ. අනිත් එක ඉතින් එයාට මේක නුපුරුදු ෆීල්ඩ් එකක් නෙවෙයිනේ. මීට කලිනුත් එයා හොඳ ෆැක්ටරි එකක වැඩ කරේ. ළඟදිත් මොකද ලොකු ඕඩර් එකක් රිටර්න් වුණාලු නේද? ඒකත් මං අහනකම් මට කිව්වේ නෑ. ඒකනේ මං කියන්නේ. ඔයා එයාගෙන් මොකක් හරි දෙයක් ඇහුවොත් තමයි ඔයා දැනගන්නේ. අපි නොදන්න දේවලුත් ඔතන තියෙනවා ඇතිනේ. දෙනේකනේ
පිරිමික් සීයට සීයක් සතුරු කරන්න හැමගෑන්ටුම් බෑ. මටාව ලේසින් අමුතු කරන්න බැරි. එකින්දා මං ආපෝ වෙනවා බලන්න. කොහොමද කියලා හරි සම්පූර්ණ කොල්ලක් දෙනවෝ. දෙදහක් තියෙනවා. දහහකින් මට බිය කෑම එකක් ගන්න. ආඩර බිය මට උදේ ඉඳලා මිරිකලා මිරිකලා මට ගොඩක් දෙකක් දෙනවා. හරි හරි අමුතන බල්ලා තියෙන සෙට් රූම් කියන්න. කවුරු කවුරු දෙන්න මිරික ගන්න බලාගෙන සමහරු ඉන්නවා නිකන් චාඩු ගාවි නිකන් කරගෙන ඔය මත් දෙකින් දෙන්නේ තමයි දොස් නැතුව කියා කරේ වියදම් හරිය නගිනවා අර බෝඩි මේ කෙල්ල එන්න තමයි වෙලා තිනවනේ. ඔයි මම සිතුවද මම මැෂින් එකක් කියලා ආ ඔයාලට වෙලාවක් කලාවක් තියෙනවා මේ කමුසක ගෑනි ගෙදර නිකන් තියාගෙන ඉන්න හන්න කොන්න දෙන්නේ කරන්නේ. මනුස්සයාට පොඩක් අමාරු පොඩක් කියන්නේ ඔළුව වැඩිලා තුවාලලා මම දැන් හොස්පිටල් එකේ ඉන්නේ. ඒ කියන්නේ පොඩක් අමාරුයි නේ. නෑ නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. මම ඉතින් ඊගිතර කට්ටියනකන් ඉඳලා එහෙම මේ සල්ලි ටිකක් දීලා බැලන්ස් කරලා ආව නැත්තම් මේ පොලිසියට කිව්වොත් උසාවි යන්නත් වෙනවනේ. ඉතින් අනේ ඔකට ෆෝන් එක ඕෆ් කරගත්තේ ඔකට කෝල් කළා මට කියන්න තිබ්බනේ. ආ මේ කලබලස්සේ එකපාරටම ඔෆිස් එකෙන් කවුද කතා කරන්නට වද දෙනවා. මම ඉතින් මේ කේන්ටිට ෆෝන් එක ඕෆ් කරා. මම බය වුණා කවදාවත් ෆෝන් එක ඕෆ් කරගන්නේ නැහනේ. මේ මම මේ හොස්පිටල් එකට ගිහිල්ලා ඊට මේ දෙන්න මේ තරා මම ඔෂය දායින. Thank you.
කොන්ටි අම්ම දුවත් එක්ක පන්සලට ගියා. දැන් එනවද? කෙනෙක් වෙච්චර හොඳ වෙලාවක නෙමෙයි ඉන්න තින්නේ මෙල්ලේ.